අපි දැක්කා ගිය මාසේ අග කියන්නේ මාර්තු මැයි 31 වෙනිදා වෙද්දී ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අපේ රටේ ප්‍රතිපත්ති පොලි අනුපාතය අඩු කිරීමක් සිදු කරා. ඒ අනුව ඊයේ දිනේ පැවැත්වපු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය තුල අපි දැක්කා ඉතාම හොඳ ප්‍රතිචාරයක්. ඒ අනුව ගරු කතානායකතුමනි පහුගිය මාස කිහිපය තුලම ගත්තොත් එහෙම ඒ කියන්නේ අවුරුද්දකට ආසන්න කාලයක් තුල ගත්තොත් එහෙම පොලි අනුපාතයන් අඩුවීමේ වැඩිමාගය ඊයේ දිනේ තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඒ අනුව ගරු කතානායකතුමනි දින 91ක භාණ්ඩාගාර බිල්පත් සඳහා 102.5%කට ආසන්න පොලි ප්‍රතිශතයක් අඩු වෙලා තියෙනවා. ඊළඟට දින 182 භාණ්ඩාගාර බිල්පත් සඳහා 3.4%කට ආසන්න ප්‍රතිශතයකින් අඩු වෙලා තියෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි මේ ඉතාම වැදගත් වෙන්නේ දින 364ක භාණ්ඩාගාර බිල්පත් දිහා බලද්දී 3.81%ක අඩුවීමක් අපිට පෙන්නුම් කරලා තියෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි මේ ආර්ථිකයේ ගොඩනැගෙන ස්ථාවරත්වයේ තුල දින 364 භාණ්ඩාගාර බිල්පත් සඳහා ඉල්ලුම ඒ භාණ්ඩාගාර වෙන්දේසියට ඉදිරිපත් කරපු ප්‍රමාණයට වඩා 3 ගුණයකට වඩා වැඩි ප්‍රමාණයක ඉල්ලුමක් ලැබිලා තියෙනවා. ඒතකොට ගරු කතානායකතුමනි මේ ගොඩනැගෙන ස්ථාවරත්වයේ තුල අපිට පෙනී ගිහිල්ලා තියෙනවා මේ දින 364 භාණ්ඩාගාර බිල්පත් සඳහා ලැබෙන ඉල්ලුම ඉහළයක්. ඉතින් ගරු කතානායකතුමනි මේ තුල ආර්ථිකයේ ස්ථාවරත්වයක් පිළිඹු වෙනවා. ඒ එක්කම ගරු කතානායකතුමනි මේ එක්කම ඉස්සෙල්ලාම මේ ෆික්ස් ඩිපොසිට්ස් වල පොලි අනුපාතයන් අඩුවීමට පටන් අරගෙන තිනවා මේ වෙනකොට. ඊළඟට ගරු කතානායකතුමනි අපි බලාපොරොත්තු වෙනවා නිව් ලෙන්ඩින් රේට්ස් වල අලුතෙන් ණය ලබා දීමේදී මේ නිව් ලෙන්ඩින් රේට් එකේ අඩුවීමක් අපි ඉක්මනින් බලාපොරොත්තු වෙනවා. ඒ එක්කම මේ ආර්ථිකය ස්ථාවර වීම ගරු කතානායකතුමනි අපි ක්‍රියාත්මක වෙච්ච වැඩපිළිවෙල තුල අපි බලාපොරොත්තු වෙච්ච ඉලක්ක ඊට වඩා කඩිනමින් අපිට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ උද්දමනය පල්ලහැට යාමත් අපිට ඉතාම හොඳ දර්ශකයක් වගේම උද්දමනය පල්ලහැට යාමේ වේගය අපි බලාපොරොත්තු වුණාට වඩා වේගවත් ආකාරයට සිදු වෙනවා. එහෙනම් පොලි අනුපාතයන් අඩුවීමත් ගරු කතානායකතුමනි ඉතාම ආසන්න කාලය තුලදී සාමාන්‍ය ජනතාවට නිරූපණය වීමකුත් බැංකු තුලින් සිදු වේවි ගරු කතානායකතුමනි.